රත්නපුර නිරියල්ල ග්‍රාමයේ ඉපිද දියුලපිටිය හුණුමුල්ල විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ පරාක්‍රම නිරියල්ල වේදිකාව රූපවාහිනිය හා සිනමාව යන මාධ්‍ය තුනෙහි බල පරාක්‍රමයේ පතුරුවා යශෝරාවේ නම් වූ කලාකරුවෙකි. මම නාට්‍ය කලාවට අවතීර්ණ වුණේ 1974 රංග ලැනලුවන් කලා කේන්ද්‍ර රංග ශිල්ප ශාලිකාවේ ධම්මජාගොඩ මහත්මයා යටතේ මෙහෙවපු පාඨමාලාවකින් 1974 දී ගාමිණී හත්තුරුවේගම මහත්මයාගේ නායකත්වයේ යටතේ ලංකාවේ ප්‍රථම වීදි නාට්‍ය කණ්ඩායම ආරම්භ කරන්න පුරෝගාමී මෙහෙවරක් මම ඉෂ්ට කළා. 1976 මම මගේ පළවෙනි වේදිකා නාට්‍ය සෙක්කුව නාට්‍ය නිර්මාණය කළා. කාර්යාල ලේකම්වරයෙකු ලෙස 1982 දී ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ රාජකාරියට බැඳුණු ඔහු පසු කාලීනව ප්‍රතිභා පූර්ණ නිර්මාණ ශිල්පියෙකු ලෙස රූපවාහිනී මාධ්‍යයෙන් සිනමාවට ප්‍රවිෂ්ඨ විය. යශෝරාවය තමයි ජාතික රූපවාහිනියෙන් විකාශනය කළ පළවෙනි ප්‍රාසංගික ටෙලි නාට්‍ය. සෝමීර සේනානායකගේ යශෝරාවය නවකතාව ඇසුරෙන් තිරනාටකය රචනා කරලා අධ්‍යක්ෂණය කරලා යශෝරාවය විකාශනය කරන්න අවුරුද්දෙදි මට පුළුවන් වුණා. මමගේ පළවෙනි සිනමා අත්දැකීම ලබන්නේ 1980. ඒ පළවෙනියා සහ අන්තිමයා කෙටි චිත්‍රපටිය නිර්මාණය කිරීමෙන්. ඊට පස්සේ 1987 මමගේ පළවෙනි වෘත්තාන්ත චිත්‍රපටිය නිර්මාණය කරනවා. සිරිමැදුර. සිරිමැදුර චිත්‍රපටියට 1987 වර්ෂයේ සරසවි සම්මාන ලැබෙනවා. 1978 දී මා දුටු සිහිනයක් සැබෑ වෙනවා අවුරුදු 20 ගන්නකට පස්සේ 2003 වර්ෂයේදී. ඒ තමයි ජනකර්ලිය නාට්‍ය අරං කලා වැඩසටහන.